අයිබුවන් අද අපි කතා කරන්න යන්නේ අපි ජෙනරල් ඉනෝගනික් ඕගනික් ෆිසිකල් කියන කොටස් වලින් පොඩ්ඩක් බැහැර වෙලා ඒ වලින් එන්න පුළුවන් ප්‍රශ්න රටාවන් මොනවද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒතර මම අද ප්‍රශ්න 10ක් කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. එතකොට අද ප්‍රශ්න කතා කරන්නේ අපිට හම්බෙන 31 ඉඳන් 40 දක්වා තිබෙනා වූ ABCD ප්‍රශ්න වල කොහොමද අපි ඒ වලට පිළිතුරු සපයන්නේ කියන දේ තමයි අද අපි කතා කරන්න යන්නේ. එතකොට මේක වෙනම කැටගරි එකක් විදිහට යනවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කියලා. එතකොට ඒකට ඔයගොල්ලෝ සහභාගී වෙන්න මේ අද දවසේ කරන්නේ ඒකේ පළවෙනි දේ. එතකොට මම ඔයගලන්ට මේ YouTube channel එක පටන් ගන්නකොට දාලා තිබ්බා ප්‍රධාන ප්‍රශ්න කීපයක්. එතකොට ඒ ප්‍රශ්න 10ට පිළිතුරු ලියලා ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ අදාළ විවරණයත් එක්ක සහභාගී වෙන්න. හරි. එතකොට මම මුලින්ම කතා කරන්න යන්නේ ඔයකින් තියෙන 37 වෙනි ප්‍රශ්නේ. වල 37 වෙනි ප්‍රශ්නේ ප්‍රධාන ABCD කියලා රසායනික ද්‍රව්‍යයන් හතරක් දීලා තියෙනවා. ඒ හතරෙන් ඇවිල්ලා වාගෙන් අහන්නේ මෙන්න මේ කියන නිරීක්ෂණ දෙකම ලබා දෙන්නේ කුමන සංයෝගද? හරි. එතකොට පළවෙනි එක කියනවා ජලීය සිල්ල නයිට්‍රේට් සමග සුදුපාට අවක්ෂේපයක් සෑදීම. ඊට පස්සේ කියනවා ඇමෝනිය සිල්ල නයිට්‍රේට් සමග රිදී පාට කැඩපතක් ලබා දීම. හරි. මම මුලින්ම මේකේ තියරි එක විස්තර කරනවා. ඔයාට ජලීය සිල්ල නයිට්‍රේට් එක්ක සුදුපාට අවක්ෂේපයක් ලැබෙන අපේ සිලබස් එකේ ප්‍රධාන අවස්ථාවන් දෙකක් තියෙනවා. ඔයා දන්නවා සිල්ල නයිට්‍රේට් එක්ක අවක්ෂේපයක් ලබා දෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ? අපි දන්නවා සිල්ව ප්‍රධාන විදියට අවක්ෂේප වෙනවා ක්ලෝරයිඩත් එක්ක, බ්‍රෝමයිඩත් එක්ක, අයඩයිඩ් එක්ක අවක්ෂේප වෙනවා හේලයිඩ් විදියට. එතකොට මේ අදාළ සංයෝග වල තියෙනවා අර දකින්නවා ක්ලෝරීන් දකින්නවා. ඒ ක්ලෝරීන් වලින් ඇවිල්ලා ප්‍රධාන දෙන්නෙක් ඇවිල්ලා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මතක තියාගන්න අංක එක අම්ල ක්ලෝරයිඩ්. අම්ල ක්ලෝරයිඩ් මොකද්ද? අම්ල ක්ලෝරයිඩයක් අපි CH3COCl වගේ අම්ල ක්ලෝරයිඩයක් ගත්තොත් මොකද්ද වෙන්නේ? මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතනින් හැදෙනවා කවුද? CH3COOH කාබොක්සිලික් අම්ලය සහ මේ කියන හයි ක්ලෝරීන් ඇවිල්ලා මේ කියන හයිඩ්‍රජන් එක්ක සම්බන්ධ වෙලා HCl. එතකොට දැන් පද්ධතියේ කවුරු සම්බන්ධලා තියනවද? HCl හැදිලා තියෙනවා. මේ කියන HCl මොකද්ද වෙන්නේ? මේ කියන සිල්වත් එක්ක සිල්ව ක්ලෝරයිඩ් විදිහට අවක්ෂේප වෙන්නට පුළුවන්. එහෙනම් අපිට තේරෙන දේ තමයි අම්ල ක්ලෝරයිඩ් සහිත ජලීය පද්ධතියකට අපි සිල්ව නයිට්‍රේට් දැම්මොත් එතනින් අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? සිල්ව ක්ලෝරයිඩ් සුදුපාට විදිහට අවක්ෂේප වෙන්න ඕනේ. හරි. එතකොට මෙයා තමයි සාමාන්‍ය ජල වාෂ්ප පොඩ්ඩක් තිබ්බත් ඇවිල්ලා ඉතා ඉක්මනින්ම ජල විච්ඡේදනය වෙන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් තමයි කවුරු කියන්නේද? අම්ල ක්ලෝරයිඩ් ය කියලා. එතකොට අපේ සිලබස් එකේ ප්‍රධාන ජල විච්ඡේදන හැකියාවක් තියෙන ප්‍රභේදයක් තමයි කවුද? අම්ල ක්ලෝරයිඩ් ය. හරි. ඊළඟට මම ඕගලොත් එක්ක කතා කරනවා මේ අම්ල ක්ලෝරයිඩ් ය ආපහු ජල විච්ඡේදනය වෙන තියෙන හැකියාව තියෙන අය. ආපහු ජල විච්ඡේදනය වෙන හැකියාව තියෙන ඕගොල්ලෝ දන්නවා මම කතා කරුදින් අම්ල මේ ඇල්කයිල් හැලයිඩ් ගැන කතා කරුදින් මේ ඇල්කයිල් හැලයිඩ් විශේෂ ඇල්කයිල් හැලයිඩ්යක්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? මේ කියන ක්ලෝරීන් සම්බන්ධ කාබන්ට ආල්කාණ්ඩ මේ විදිහට කීයක් සම්බන්ධ වෙලා තියෙනවද? 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ආල්කාණ්ඩ 3ක් සම්බන්ධ වෙලා නම් අපි කියනවා මේ ඇල්කයිල් හැලයිඩ් මෙයාව අපි හඳුන්වනවා මොකද්ද? ත්‍රිත්වික ඇල්කයිල් හැලයිඩ්යක්. මේ කියන ත්‍රිත්වික ඇල්කයිල් හැලයිඩ්යට මොකක් වෙනවද? අපි ජලීය පද්ධතියට දැම්මොත් මෙයාට පුළුවන් මේ කියන Cl කාණ්ඩය අයින් කරලා මෙතන ප්ලස් ත්‍රිත්වික කාබකටායනයක් එක්ක Cl- ඇවිල්ලා නිදහස් අයනයක් විදිහට පවතින්න පුළුවන්. එතකොට මේ කියන Cl- තියෙන තැනකට හරි මම සිල්ව නයිට්‍රේට් දැම්මොත් මොකද්ද වෙන්නේ? එතෙන්දී සිල්ව ක්ලෝරයිඩ් සුදුපාට අවක්ෂේපය හැදෙන්නට පුළුවන්. එතකොට ප්‍රාථමික ඇල්කයිල් හැලයිඩ් එහෙම වෙන්නේ නැහැ. ත්‍රිත්වික ඇල්කයිල් හැලයිඩ් තමයි වෙන්නේ. එතකොට ප්‍රාථමික සහ ද්විතීක කියන ඒවා වෙන්නේ නැහැ. ත්‍රිත්වික කියන එක තමයි මොකක් වෙන්නේද? ජල විච්ඡේදන වෙලා පද්ධතිය ලැබිලා කවුරු නිදහස් කරන්නේද? Cl- නිදහස් කරන්නේ. ඒ ඇවිල්ලා ඒ කියන කතන්දරේ. ඊළඟට ආපහු ඔයා දන්න දෙයක් තමයි තව ඇල්කයිල් හැලයිඩ් జాතියක් තියෙනවා. දැන් මෙයා ඇයි ස්ථායි වෙන්නේ? ඇයි මෙයා Cl- එළියට මුක්ත කරන්නේ? මෙන්න මේ හදන කාබකටායනය වඩා මොකක් නිසාද? ස්ථායි නිසා. අපි දන්නවා ප්‍රාථමික කාබකටායනයට වැඩිය ද්විතීක කාබකටායනය ස්ථායි, ද්විතීක කාබකටායනයට වැඩිය ත්‍රිතීක කාබකටායනය ස්ථායි. එතකොට මෙයාගේ මේ ස්ථායිතාවය නිසා තමයි මෙයාට Cl- නිදහස් කළා ස්ථායි කැටායනයක් විදිහට මොකක් වෙන්න පුළුවන් වෙන්නේද? ඉන්න පවතින්න පුළුවන් වෙයි. හැබැයි ඔයා දන්න දේ තමයි මේ කියන කොහොමද මේ කියන කාබ කැටායන ස්ථායි වෙන්නේ කොහොමද? මෙයාගේ ධන ආරෝපණය මැද තියෙනකොට වටේ තියෙන ආර්කාණ්ඩ තුනක් මේ කියන ආර්කාණ්ඩ වලින් ඇවිල්ලා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා කාබන් ගාවට. ඒතර කාබන් ගාවට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනකොට මොකද වෙන්නේ? කාබන්ගේ ධන ආරෝපණය අඩු වෙනව. අන්න එතකොට මොකද්ද වෙන්නේ? ආරෝපණය අඩු වෙනවයි කියන්නේ ස්ථායිතාවය මොනවා වෙනවයි කියන එකද වැඩි වෙනවයි කියන එක. හැබැයි ප්‍රාථමිකයෙන් හැදෙන ප්‍රාථමික කාබු කැටායනයේ ආර්කාණ්ඩ එකයි. එතකොට ධන ආරෝපිත කාබන්ට යවන ඇවිල්ලා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩුයි. ද්විතීකේ වුණත් එහෙමයි. ත්‍රිතීකේ තමයි වඩා ස්ථායි වෙන්නේ. අපි බලමු මෙන්න මේ වගේ එකක්. දැන් මෙන්න මේ වගේ එකක්. මම ඔයාලට කියනවා බෙන්සීන් එක්ක CH2Cl
දැන් මේ Cl අයින් වුණොත් මෙයා හදන කාබන් කැටයනේ මොන කාබන් කැටයනේද කාබන්ට හයිඩ්‍රජන් කාණ්ඩ දෙකයි R කාණ්ඩ එකයි මේක ප්‍රාථමික කාබන් කැටයනය හැබැයි මෙතන මොකක්ද වෙන්නේ මෙතන අපි දන්නවා බෙන්සීන් වලේ මොනවා පවතිනවද ද්විතීයික ද්විත්ව බන්ධන පවතිනවා මේ කියන ද්විත්ව බන්ධන හරහා මෙයාට මොනවා හදන්න පුළුවන් වෙනවද සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන් වෙනවා එතකොට මෙයාට සම්ප්‍රයුක්ත ව්‍යුහ හදනවයි කියන්නේ මේ කියන කාබු කැටයනේ වඩා ස්ථයි කාබු කැටයනය මෙයා වඩා ස්ථයි කාබු කැටයනයක් නිසා මෙයාට මොනවා වෙන්න පුළුවන්ද එහෙනම් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න පුළුවන් ඒක නිසා මෙයා මාධ්‍යන කවුරු නිදහස් කරනවද Cl- නිදහස් කරනවා එහෙනම් ඔයාට හදිසියෙවත් ඕගනික් වල ඇහුවොතින් ජලීය සිල්ව නයිට්‍රේට් එක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා සුදු පාට අවක්ෂේපයක් හදනවද නැත්නම් ලෙඩ් නයිට්‍රේට් එක කවුරු හරි කෙනෙක් සුදු පාට අවක්ෂේපයක් හදනවද එහෙනම් ආවලුවට දාගන්න ඕන දේ එක්කෝ මේකේ AgCl වෙන්න ඕනේ එක්කෝ මේක ඇවිල්ලා ලෙඩ් ක්ලෝරයිඩ් වෙන්නට ඕනේ එතකොට AgCl වෙන්නට නම් Cl- කෙනෙක් ඇවිල්ලා මාධ්‍යට නිදහස් කරලා තියෙන්නට ඕනේ එතකොට අපි දැනගන්න ඕනේ Cl- මාධ්‍යට නිදහස් කරන්නේ කවුද කියන එක Cl- නිදහස් කරන්න පුළුවන් ඉතා හොඳින් ජල විච්ඡේදනය පුළුවන් අය උදාහරණයක් විදිහට අම්ල ක්ලෝරයිඩ් ඉතා හොඳින් ජල විච්ඡේදනය වෙනවා ඊට පස්සේ අපි මේ කතා කරපු මොකද්ද තෘතීක ඇල්කයිල් හැලයිඩ් හරි සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්නා වූ මොකද්ද ඇල්කයිල් හැලයිඩ් හරි ඊට පස්සේ ඩයසෝනියම් ලවණ වල N2Cl කියන එකේ Cl එළිය තියෙන අන්න එයා ඊට පස්සේ ග්‍රීනාඩ් වල ඇවිල්ලා CH3Mg Cl වගේ දේවල් වල Cl ඒවා ඉතා හොඳින් ජල විච්ඡේදනය වෙන පුළුවන් අය මෙන්න මේ කියන සංයෝග වලට අපි සිල්ව නයිට්‍රේට් දැම්මොත් මොකද්ද වෙන්නේ එතන සිල්ව ක්ලෝරයිඩ් සුදු පාට අවක්ෂේපය හදන්නට පුළුවන් හරි ඊළඟට මේකේ B පාට් එකේ කියනවා මොකද්ද ඇමෝනියා සිල්ව නයිට්‍රේට් එක්ක ඇවිල්ලා මොන පාට අවක්ෂේපයක් කියලාද අපිට කියන්නේ ඇමෝනියා සිල්ව නයිට්‍රේට් එක රිදී කැඩපත වචන වැදගත් රිදී කැඩපත ඇමෝනියා සිල්ව නයිට්‍රේට් කියන්නේ ටොලරන්ස් ප්‍රතිකාරකය ඕගොල්ලෝ බලන්න මගේ වෙනම ඕගනික් වල ඇති ටොලරන්ස් ප්‍රතිකාරකයට අදාළ වීඩියෝ එකක් ඒක බලන්න ඒක බැලුවම පස්සේ මේක තවත් පැහැදිලි වෙනවා ඒත් අපි නිකන් කතා කරු තින් මෙතෙන්දි ටොලරන්ස් ප්‍රතිකාරකයත් එක්ක කවුරු හරි කෙනෙක් ඇවිල්ලා රිදී කැඩපතක් හදනවා නම් අපේ සිලබස් එකේ තියෙන විදිහට දෙන්නටයි පුළුවන් එක්කෝ සියලුම ඇල්ඩිහයිඩ් නැත්නම් ඇවිල්ලා මොකද්ද ෆෝමික් අම්ලය එතකොට අපි දන්නවා ඕනම ඇල්ඩිහයිඩ් එකකට පුළුවන් මොනවා කරන්නද ඇල්ඩිහයිඩ් වල තියෙනවා මොන කාණ්ඩයද ඔය වගේ කාණ්ඩයක් තියෙනවා එතකොට මොකද්ද වෙන්නේ ඇමෝනියා සිල්ව නයිට්‍රේට් එක්ක මෙයා යනවා කවුරු බවටද කාබොක්සිලික් අම්ලයේ ඇමෝනියම් ලවණය බවට ඇවිල්ලා මොකක් වෙනවද ඔක්සිකරණයට ලක් වෙනවා ඒක නිසා සියලුම ඇල්ඩිහයිඩ් මොකක් වෙනවද ඇමෝනියා සිල්ව නයිට්‍රේට් එක්ක එහෙමත් නැත්නම් ටොලරන්ස් ප්‍රතිකාරකයත් එක්ක සුදු පාට අවක්ෂේපයක් රිදී කැඩපතක් හදනවා ඊළඟ කතන්දරේ තමයි ෆෝමික් අම්ලය කියන්නේ මෙන්න මෙයා එතකොට මෙයාගේ අපි දන්නවා මෙයාගේ තියෙන මොන ගෲප් එකක්ද ඇල්ඩිහයිඩ් ගෲප් එකක් මෙන්න මේ කියන ඇල්ඩිහයිඩ් ගෲප් එක නිසා විල මෙයාට පුළුවන් මොනවා කරන්නද රිදී කැඩපත හදන්න එතකොට ඒ ටික විතර අපි දැනගන්න ඕනේ තව ටොලරන්ස් එක ප්‍රතික්‍රියා කරනවා මොකද්ද අග්‍රස්ස හයිඩ්‍රජන් සහිත ඇල්කයින හැබැයි එතෙන්දි මතක තියාගන්න එතෙන්දි රිදී කැඩපතක් නෙවෙයි එතෙන්දි අපිට හම්බෙන්නේ මොන පාට අවක්ෂේපයක්ද සුදු පාට අවක්ෂේපයක් හරි දැන් අපි යමු ප්‍රශ්නෙට එතකොට ප්‍රශ්න වල මුලින්ම කියනවා මොකද්ද මෙන්න මේ කියන සංයෝග හතර දීලා තියෙන්නේ මේ සංයෝග හතරෙන් වල මුලින්ම කියනවා ජලීය සිල්ව නයිට්‍රේට් සමග සුදු අවක්ෂේපයක් සෑදීම එතකොට ජලීය සිල්ව නයිට්‍රේට් එක සුදු අවක්ෂේපයක් හදන්න නම් මම කතා කරා මොනවද තියෙන්න ඕනේ එක්කෝ තෘතීක ඇල්කයිල් හැලයිඩ් එකක් එහෙමත් නැත්නම් අම්ල ක්ලෝරයිඩ් එකක් එහෙමත් නැත්නම් සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්නා වූ ඇල්කයිල් හැලයිඩ් කියන අය එතකොට අපි මුලින්ම මෙයාව බැලුවොතින් මෙතන ඇවිල්ලා ක්ලෝරෝබෙන්සීන් තියෙන. අපි දන්නවා ක්ලෝරෝබෙන්සීන්ට ඇවිල්ලා මොනවා කරන්න බැයිද? මෙයාට මේ Cl කාණ්ඩය ගලවන්න බෑ. මෙයා නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මෙන්න මෙතන තිබෙනා වූ එකසර මගින් මෙතෙන්ට ඇවිල්ලා එකසර දීලා මෙතන ඇවිල්ලා මොන බන්ධන හදන්න පුළුවන්ද? ද්විත්ව බන්ධන හදන්නට පුළුවන්. ඒතකොට ද්විත්ව බන්ධන ඒක බන්ධන අතරමැදි ලක්ෂණ පැවතීම නිසා sp2 මුහුම් ලක්ෂණ පැවතීම නිසා මොකක් වෙනවද මේ කියන Cl ට මොනවා වෙන්න බැයිද ගැළවිලා ඉවත් වෙන්නද බෑ ඒක නිසා මෙයා ගත්තොදින් මෙයා පළවෙනි එකේ ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ නැහැ ඊපස්සේ මෙතන ගත්තොදි මෙතන ඇල්ඩිහයිඩයක් මෙතන අම්ල ක්ලෝරයිඩයක් අන්න අම්ල ක්ලෝරයිඩෙන් සපෙන Cl- තියෙන නිසා පළවෙනි එක හරි ඊපස්සේ මෙතන CH2Cl අර මම කතා කරා වගේ මේ Cl අයින්නලා මෙතන ධනාරෝපණයක් ඇවිල්ලා ඒ ධනාරෝපණය මෙන්න මේ කියන අදාළ බෙන්සීන් වලේ හරහා මොනවා හදන්න පුළුවන්ද සම්ප්‍රයුක්ත ව්‍යුහාචරණය දෙන්නට පුළුවන් ඒ නිසා මේක හරි ඊට පස්සේ මෙතන තියෙනවා අපව අම්ල ක්ලෝරයිඩයක් ආයේ නැහැ ඒකත් හරි දැන් අපි ගියා මොන ප්‍රශ්නෙටද ඒකේ B පාට් එක ඇමෝනියා සිල්ව නයිට්‍රේට් සමග රිදී කැඩපතක් සෑදීම ඒතර ඇමෝනියා සිල්ව නයිට්‍රේට් එක රිදී කැඩපතක් හදනවා නම් ටොලරන්ස් ප්‍රතිකාරයත් එක්ක එක්ක ඇල්ඩිහයිඩයක් එහෙමත් නැත්නම් ෆෝමික් අම්ලය මෙතනට ගියා ඔව් අපිට තියෙනවා කවුද තියෙන්නේ අපිට ඇල්ඩිහයිඩයක් තියෙනවා මෙතන ඒක නිසා මේක හරි ඊට පස්සේ මෙතනට ගියා ඔව් අපිට ඇල්ඩිහයිඩයක් තියෙනවා ඔව් මෙතනට ගියා ආ ඔව් අපිට ඇල්ඩිහයිඩයක් තියෙනවා මෙතෙන්ට ගියා
මේ මෙතන අයිඩියාවක් නෑ මෙතන තියෙන්නේ අග්‍රස් හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් මෙයාගෙන් ටොලරන්ස් එක ප්‍රතික්‍රියා කළා රිදී කැඩපතක් නෙවෙයි හම්බෙන්නේ සුදු පාට අවක්ෂේපයක ඒ නිසා මේක නෑ එහෙනම් ওই දෙකටම සුදුසු වෙන්නේ B හා C එම නිසා උත්තරය අංක කීයද උත්තරේ 2 එතකොට අපි මේ දැන් කතා කරේ මොන ප්‍රශ්නද අංක 37 වෙනි ප්‍රශ්නේ හරි ඊළඟට මම යනවා කීයටද 40 වෙනි ප්‍රශ්නෙට 40 වෙනි ප්‍රශ්නේ තමයි වාට මේ මන් දාලා තියෙන්නේ මේ ඇවිල්ලා භාගික ආසවණයට අදාළ ප්‍රශ්නයක්. එතකොට මොකද්ද අපි භාගික ආසවණය කියන්නේ? අපිට දෙනවා ඔයාට මම වාෂ්පශීලී ප්‍රභේද දෙකක් දෙනවා. මේ වාෂ්පශීලී දෙක එකිනෙක මිශ්‍ර වෙන වාෂ්පශීලී දෙකක්. ඒ එකිනෙකට මිශ්‍ර වෙන වාෂ්පශීලී සංරචකයකින් වඩා වාෂ්පශීලී සංරචකය අපි අවිල වාෂ්ප කළා වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? භාගික ආසවණය කියලා. එතකොට භාගික ආසවණයට කලින් ඔයා දැනගන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. එතකොට ඔයා ওই ප්‍රස්තාරය දිහා බැලුවොතින් ඔයාට තේරෙන දේ තමයි ওই ප්‍රස්තාරයේ මෙතන තියෙනවා කවුද අදාළ T note A මෙතන තියෙනවා T note B. එතකොට ඔයකේ T note B ට වඩා T note A කියන එකේනම මොකද්ද වෙලා තියෙන්නේ උදින්දි විශාලයි. එතකොට ඔතන පළවෙනි තර්කය තමයි A හා B ගත්තොතින් මොකද්ද වෙන්නේ? තාපාංකය මම සංසන්දනය කරොතින් කවුද කාගේද තාපාංකය විශාල වෙන්නේ? A-ගේ තාපාංකය විශාලයි B-ගේ තාපාංකය අඩුයි. අපි දන්න දේ තමයි කෙනෙක්ගේ තාපාංකය විශාල නම් එයාගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය කියන එක මොකක් වෙනවද අඩුයි. එහෙනම් මොකද්ද වෙන්නේ සම්තෘප්ත වාෂ්ප පීඩනය මම සැලකුවොතින් තාපාංකයේ වැඩිතන සම්තෘප්ත වාෂ්ප පීඩනය අඩුයි. තාපාංකයේ අඩුතන සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි. ඒක නිසා වැඩි සම්තෘප්ත වාෂ්ප පීඩනයක් තියෙන කාගේද B ගේ. ඊළඟ කතන්දරේ කෙනෙක්ගේ සම්තෘප්ත වාෂ්ප පීඩනය වැඩි නම් වාෂ්පශීලීතාවය වාෂ්පශීලීතාවය මොකද්ද වෙන්නේ කෙනෙක්ගේ සම්පූර්ණ වාෂ්ප පීඩනය වැඩි නම් වාෂ්පශීලීතාවය මොනවා වෙනවද වැඩි වෙනවා. එතකොට දැන් මම මේ ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙන උෂ්ණත්ව සංයුති කලාප සටහනක්. මේ උෂ්ණත්ව සංයුති කලාප සටහන් වල ඔයාලට වැදගත් වෙන කාරණාවක් තියෙනවා. මේ කලාප සටහන් වල අපි අවිලා කලාප ලකුණු කරනවා. සාමාන්‍යයෙන් මේ මේකේ මෙන්න මේ අක්ෂය මෙන්න මේ අක්ෂ දෙක අපිට තර්ක කරන්න වැදගත්. මේකෙන් මොකද්ද කියන්නේ? මේකෙන් කියන්නේ අදාළ ද්‍රව කලාපයේ සමග වචන වැදගත් ද්‍රව කලාප සමග මොකක් විචලනයද වාෂ්ප තාපාංක විචලනය ඒක තමයි මේකෙන් දක්වන්නේ මේකෙන් මොකද්ද කියන්නේ වාෂ්ප කලාපයේ සමග තාපාංක විචලනය එතකොට ද්‍රව කලාපයේ සමග තාපාංක විචලනය වාෂ්ප කලාපයේ සමග තාපාංක විචලනය එහෙනම් ද්‍රව කලාපයේ සමග තාපාංක විචලනය නම් මීට පල්ලෙහායි තියෙන්නේ ද්‍රව කලාපය මීට උඩින් තියෙන්නේ වාෂ්ප කලාපය එහෙනම් මේ දෙක අතර මැද්දේ තියෙන්නේ මොකද්ද ද්‍රව වාෂ්ප මොකද්ද සමතුලිතය හරි හරි එතකොට ඔන්න ඔය කියන කතාව තමයි මේකේ තියෙන්නේ දැන් අපි ප්‍රශ්නෙට ගියොත් ඉතින් ඔයාලා ප්‍රශ්නේ කියනවා නියත බාහිර පීඩනයකදී A හා B වාෂ්පශීලී ද්‍රව මිශ්‍රණ මිශ්‍ර කිරීමේ සාධන ලද පරිපූර්ණ ද්‍රාවණයක අදාළ තාපාංක සංයුති ප්‍රස්ථාරය මෙහි දැක්වේ මෙම සමතුලිත පද්ධතිය පිළිබඳව සත්‍ය ප්‍රකාශය තෝරන්න. පළවෙනි එක කියනවා A ද්‍රවය B ද්‍රවයට වඩා වාෂ්පශීලී. A ද්‍රවය කියන්නේ මොකද්ද? A ද්‍රවය කියන්නේ මෙයා. එතකොට A ද්‍රවය B ද්‍රවයට වඩා වාෂ්පශීලී. හරිද වැරදිද? වැරදි. A ද්‍රවයට වඩා B ද්‍රවය මොකක් වෙනවද වාෂ්පශීලී? හේතුව එයාගේ තාපාංකය අඩුයි. තාපාංකය අඩු නම් සම්තුත් වාෂ්ප පීඩනය වැඩි. සම්තුත් වාෂ්ප පීඩනය වැඩි නම් වාෂ්පශීලීතාවය මොකක් වෙනවද? වැඩි. හරි? ඊළඟට ඔයාලා කියනවා X සංයුතියකින් යුත් ද්‍රාවණයේ තාපාංකය QA. අපි බලමු මේක. මේ X සංයුතිය මේ X සංයුතියෙන් යුතු තාපාංකය නටන ද්‍රව කලාපයේ මවුල භාගය තමයි X කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. P කියන තාපාංකයේදී නටන ද්‍රව කලාපයේ මොකද්ද මවුල භාගය තමයි X කියන්නේ. එතකොට A කියන ද්‍රව කලාපය දැන් අපි මෙහෙම කලාප දෙකක් ලකුණු කරනවා. එතකොට මේ X X කියන්නේ එතකොට මේක නටන්නේ දැන් මොන උෂ්ණත්වයේද? අදාළ P කියන උෂ්ණත්වයේ. එතකොට P කියන උෂ්ණත්වයේ නටන ද්‍රව කලාපයේ මවුල භාගයේ X එතකොට මේ කියන P උෂ්ණත්වයේම නටන වාෂ්ප කලාපය කොතනද තියෙන්නේ? මෙන්න මෙතන. ආයෙනම් වාෂ්ප කලාපයේ මවුල භාගය මොකද්ද? Y. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි මොකද්ද හැමතිස්සෙම කරන්නේ? මතක තියාගන්න. අපි අදාළ ද්‍රව කලාපය නටවනවා. ද්‍රව කලාපය නටුවෙන් පස්සේ අදාළ වාෂ්ප කලාපය වාෂ්ප වෙනවා. වාෂ්ප කලාපය ආපහු ද්‍රව කරනවා. එතකොට මෙන්න වාෂ්ප කලාපේ මේ වාෂ්ප කලාපේ ආපහු ද්‍රව කළා. ආපහු මොකක් කරනවද? මේක නටනකොට අන්න වාෂ්ප කලාපේ ওই විදිහට තමයි යන්නේ. මොකද්ද? භාගික ආසවණය කියන කතාව. ඒතර මේකේ පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එකේ කියනවා X සංයුතියෙන් යුත් ද්‍රාවණයේ තාපාංකයේ Q ලු. X සංයුතියෙන් යුත් ද්‍රාවණයේ තාපාංකයේ Q නෙමෙයි තාපාංකයේ P. හරි? ඒතර ඒක වැදගත්. හරි? හරියට තේරුම් ගන්න මොකද්ද මෙතෙන්දී වෙන කතාව කියන්නේ. හරි? මොකද්ද Q කියන්නේ? Q කියන්නේ
क्यू කියන තාපාංගයේදී නටන වාෂ්ප කලාපයේ මවුල භාගය තමයි මොකද්ද වෙන්නේ x කියලා කියන්නේ හරි ඊට පස්සේ කියදී ඔයාලා කියනවා එතකොට b ප්‍රකාශය වැරදි දෙවෙනි එක කියනවා ද්‍රව කලාපයේ සංයුතිය x වන විට වාෂ්ප කලාපයේ සංයුතිය y වේ ද්‍රව කලාපයේ සංයුතිය x වන විට වාෂ්ප කලාපයේ සංයුතිය y වේ ඔව් මේකෙන් දක්වන්නේ ද්‍රව කලාපය මේකෙන් දක්වන්නේ වාෂ්ප කලාපය එහෙනම් මේක x නම් ඇවිල්ලා මේක මොකක් වෙනවද y වෙනව ප්‍රකාශය හරි ඊට පස්සේ x සංයුතියේ ඌ පද්ධතියේ උෂ්ණත්වය q ට වඩා වැඩි ඌ විට ද්‍රව වාෂ්ප සමතුලිතතාවයක් නොපවතී x සංයුතියෙන් යුත් පද්ධතියේ උෂ්ණත්වය q ට වඩා වැඩි ඌ විට q ට වඩා මේක වැඩි වුණොත් මේක උඩට යනවා ඉතින් ඔව් එහෙනම් ඇවිල්ලා මේ කියන අදාළ ප්‍රභේදයෙන් උඩට යනවා ඔව් එහෙනම් ද්‍රව වාෂ්ප කලාපය මොකක් නැද්ද අදාළ සමතුලිතතාවයක් නොපවතී එහෙනම් c හා d විතරයි හරියන්නේ උත්තරය අංක 3 හරි හරි එතකොට අපි කතා කරා දැන් ප්‍රශ්න දෙකක් කතා කරා හරි ඊළඟට මම එන්නේ ඔයගලොත් එක්ක 31 වෙනි ප්‍රශ්නේ කතා කරන්නට එන්න හරි හරි තිස් එක්වෙනි ප්‍රශ්නේ ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක උත්ප්‍රේරකයක් යෙදුව විට වෙනස් නොවන සාධක සාධකය වන්නේ හරි මම උත්ප්‍රේරක සම්බන්ධයෙන් ආපහු වීඩියෝ එකක් කරලා තියෙනවා ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එකේ ඒක බලන්න ඒකෙන් ඇවිල්ලා ඕගන්ට අයිඩියා එකක් ගත්ත හැකි මොකද්ද මෙතන වෙන්නේ කියලා හරි එතකොට ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක අපි මොකද්ද කරන්න යන්නේ අපි උත්ප්‍රේරකයක් දාන්නට යන ඉතුරු උත්ප්‍රේරකයක් දැම්මෝ තින් මතක තියාගන්න උත්ප්‍රේරකයක් එක්ක වෙනස් නොවනවා එන්තල්පිය ආපාවෙල එන්ට්‍රොපිය ගිබ් ශක්තිය කියන මෙන්න මේවා උත්ප්‍රේරකයක් හමුවේ වෙනස් වෙන්නේ නැහැ උත්ප්‍රේරකයක මොකක්ද කරන්නේ උත්ප්‍රේරකකින් කරන්නේ යම්කිසි සක්‍රියන ශක්තියක් තියනවා නම් යම්කිසි ප්‍රතික්‍රියාවක මේ ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු කරන එක නෙවෙයි මෙයා මොකද කරන්නේ සක්‍රියන ශක්තිය අඩු වෙනස් ගමන් මාර්ගයක් ඔස්සේ මේක මොනවා කරනවද ගමන් කරවනවා ඒක නිසා මතක තියාගන්න මෙන්න මේක වෙනස් වෙන්නේ නැහැ මේකෙන් දක්වන්නේ ඩෙල්ටා H डेल्टा एच වෙනස් වෙන්නේ නැහැ උත්පේරකයක් අමුවේ डेल्टा एस වෙනස් වෙන්නේ නැහැ උත්පේරකයක් අමුවේ डेल्टा जी වෙනස් වෙන්නේ නැහැ උත්පේරකයක් අමුවේ නිසා පයින් ප්‍රකාශය වැරදි දෙවෙනි එක වාටි කියනවා මොකද්ද ශීඝ්‍රතා නියතය කියන්නේ මොකද්ද k අපි දන්නවා ශීඝ්‍රතා සමීකරණයක් මම ලියෝතින් r සමානයි k වාරයක් අදාළ සාන්ද්‍රණයට අදාළ පෙළ කියලා අපිට ওই විදිහට එනවා මේ කියන ශීඝ්‍රතා නියතය රඳාපවතින සාධක කීපයක් තියෙනවා අපි ශීඝ්‍රතා නියතය ගැන කතා කරනකොටින් ශීඝ්‍රතා නියතයේ අපි ওই විදිහට දැක්වුවොතින් මෙතන එනවා මෙන්න මේ විදිහේ දෙයක් t වාරයක් k. එතකොට නැතනම් r. ශීඝ්‍රතා නියතයේ රඳාපවතින්නේ ප්‍රධාන සාධක තුනක් මත එක සක්‍රියන ශක්තිය දෙක අදාළ මොකද්ද t කියන්නේ ඇවිල්ලා নিরপেক্ষ උෂ්ණත්වය ආවව r කියන්නේ සර්වත්‍ර වායු නියතය. එතකොට මෙන්න මේ කියන සාධක මත රඳාපවතිනවා සර්වත්‍ර වායු නියතයේ නියතයක් නිසා අපි එක ගන්නෙ නෑ ඒක නිසා k කියන එක රඳාපවතිනවා කවුරු මතද සක්‍රියන ශක්තිය මත එතකොට සක්‍රියන ශක්තිය වෙනස් කරන්න පුළුවන් ඕනම සාධකයක් මත කවුරු රඳාපවතින්න ඕනේද k රඳාපවතින්නට ඕන එතකොට අපි දන්නවා සක්‍රිය ශක්තිය අවිල අපිට මොනා කරන්න පුළුවන්ද වෙනස් කරන්න පුළුවන් කවුරු හරහාද උත්ප්‍රේරකයක් හරහා එහෙනම් වාට කියන්න පුළුවන් මොකක් වෙනවද ශීඝ්‍රතා නියතය කියන එක රඳාපවතිනවා කවුරු මතද උත්ප්‍රේරකයක් මත එතකොට උෂ්ණත්වය මතත් ඇවිල්ලා k රඳාපවතිනවා ඒක මතක තියාගන්න හරි ඊට පස්සේ කියනවා සමතුලිතතා නියතය රඳාපවතින්නේ කවුරු මත විතරද උෂ්ණත්වය මත පමණයි උත්ප්‍රේරක මත සමතුලිතතා නියතය රඳාපවතින්නේ නැහැ ඊට පස්සේ අවසාන එක කියනවා පළදා ප්‍රතිශතය පළදා ප්‍රතිශතය කියන්නේ අවසානයේදී කොච්චර පළ ප්‍රමාණයක් ලැබෙනවද කියන එක. ඒතර උත්පේරකයක් දැම්මයි කියලා මතක තියාගන්න කවදාවත් පළ ප්‍රමාණය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. පළ ප්‍රමාණය හැමතිස්සෙම නියතයක්. ඒක නිසා පළදා ප්‍රතිශතයේ මොනක් වෙන්නේ නැද්ද වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පළ ලැබීමට ගත වෙන කාලය මොනවා වෙනවද අඩු වෙනවා. ඒක නිසා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ශීඝ්‍රතාවය වැඩි වුණාට පළදාව වෙනස් වෙන්නේ නැහැ පළදා වෙනස් වෙන්නේ නැති නිසා පළදා ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ ඒක නිසා මේකේ වෙනස් නොවන සාධකයි අහන්නේ එහෙනම් A ඊට පස්සේ C D උත්තරය අංක 5 හරි ඊළඟට මම ඔයගලොත් එක්ක කතා කරනවා 32 වෙනි ප්‍රශ්නය හරි 32 වෙනි ප්‍රශ්නය ඔයාලා කියනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා A2 ධන B2 වලින් කවුරු හදන ප්‍රතික්‍රියාවක්ද 2 AB හදන ප්‍රතික්‍රියාවක් හරි හරි ඉදිරි ප්‍රතික්‍රියාවට දාලා ශක්තිය 180යිලු පසු ප්‍රතික්‍රියාවට දාලා ශක්තිය 230යිලු එතකොට
ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ ශක්තියේ ශක්තිය 180යි පසු ප්‍රතික්‍රියාවට අදාළ ශක්තියේ ශක්තිය කීයද අපිට කියන්නේ 230යි එතකොට මෙන්න මේ වගේ අදාළ ශක්ති සටහනක් එක්ක එතකොට තේරෙන දේ තමයි ඉදිරියට අදාළ එක මෙච්චරයි පසු එකට අදාළ එක වැඩි එහෙනම් මේක මොන ප්‍රතික්‍රියාවක්ද මුලින්ම තේරුම් ගන්න ඕනේ මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව ගත්තොත් මොකද මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියක ශක්තිය වැඩි පළල ශක්තිය අඩුයි ඒ නිසා ප්‍රතික්‍රියක පළ බවට පරිවර්තන වෙනකොට මොකද වෙන්නේ ශක්තිය නිදහස් කරනවා ඒක නිසා මොකක් වෙනවද මේකේ ඩෙල්ටා H අගේ මොනවා වෙන පටන් ගන්නවද ඍණ තාපදායක ප්‍රතික්‍රියාව හරි එතකොට ඔයාලට මුල්ම ප්‍රශ්නේ කියනවා මොකද්ද කියන්නේ උෂ්ණත්වය අඩු කිරීමෙන් සමතුලිත නියතය වැඩි වෙයි අපි තර්ක කරමු උෂ්ණත්වය මම අඩු කරනවා උෂ්ණත්වය අඩු කරන් පස්සේ ලේචට්ලිය මූලධර්මයේ අනු උෂ්ණත්වය වැඩි කරගන්න උත්සාහ කරන්නට ඕන එතකොට අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරන්නට නම් තාපදායක ප්‍රතික්‍රියාව දිරිමත් කරන්නට ඕනේ උෂ්ණත්වය අඩු කරන්න නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව දිරිමත් කරන්නට ඕනේ එතකොට මේකෙදි මොකද්ද වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව මොනවා වෙන්න පටන් ගන්නවද දිරිමත් වෙන්නට පටන් ගන්න එතකොට තාපදායක ප්‍රතික්‍රියාව කියන්නේ මේක කොහෙට යන ප්‍රතික්‍රියාවද මේ ඉදිරියට යන ප්‍රතික්‍රියාව එතකොට මේක ඉදිරියට ගියොත් මොකද්ද වෙන්නේ මේ අදාළ එක ඉදිරියට ගියොත් මොකද්ද වෙන්නේ උෂ්ණත්වය අඩු කරන එක ගැන කියන්නේ උෂ්ණත්වය අඩු කරවතින් සමතුලිත නියතය වැඩි වෙයි. එතකොට උෂ්ණත්වය අඩු කරවතින් මේක ඉදිරියට ගමන් කරනවා ඉදිරියට ගමන් කරනවා කියන්නේ AB ප්‍රමාණය වැඩි වෙනවා B A2 ප්‍රමාණය මොනවා වෙන පටන් ගන්නවද අඩු වෙනවා. එතන මම KC ලිව්වොත් KC සමානයි AB වල මොකද්ද? අදාළ එක්කෙනාගේ වර්ගය බෙදීම A2 වාරයක් B2 කියලා අපිට එන්නේ. එතන මොකක්ද වෙන්නේ මම උෂ්ණත්වය ඇවිල්ලා වැඩි කරනකොට මේක උෂ්ණත්වය අඩු කරනකොට මේක ඉදිරියට යන නිසා මෙයා වැඩි වෙලා මේ දෙකම අඩු වෙනවා ඒ නිසා KC මොනවා වෙන්න පටන් ගන්නවද වැඩි වෙනවා ඒක නිසා සමතුලිත නියතය මොනවා වෙන්නවද මේකෙදි වැඩි වීමකට ලක් වෙනවා පරිම ප්‍රකාශයේ හරි දෙවෙනි එකේ කියනවා ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක වෙයි ඔව් ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි අපි ඒක තර්ක කළා එහෙනම් A හරි B හරි ඊළඟට වාඩි කියනවා නියත උෂ්ණත්වයේදී බදුනේ පරිමාව අඩු කිරීමෙන් ප්‍රතික්‍රියකවල ශීඝ්‍රතාව වෙනස් නොවේ. අපි නියත උෂ්ණත්වයේදී පරිමාව අඩු කරපු ගමන් මොකද්ද වෙන්නේ? පරිමාව අඩු කරනවා. පරිමාව අඩු කරපු ගමන් ශීඝ්‍රතාවයට බලපාන්නේ ගැටුම් සිදුවීමේ හැකියාව. ඒතොර පරිමාව අඩු කරපු ගමන් මොකද්ද වෙන්නේ? ඒ වායේ පීඩන වැඩි වෙනවා. පීඩන වැඩි වීමත් සමගම ඒ වගේ තමයි අනුලංගනකොට ඒ වලට ගැටෙන්න තියෙන හැකියාව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ගැටෙන්න තියෙන හැකියාව වැඩි වීම නිසා මොකද්ද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා ඒක නිසා වෙනස් නොවේ කියන ප්‍රකාශය වැරදි ඊළඟට කියනවා පද්ධතියෙන් B2 ඉවත් කළ පසු පසු ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයේ වැඩි වෙයි B2 අයින් කිරීමක් ගැන කතා කරන්නේ B2 අයින් කරොතින් මොකද්ද උත්සාහ කරන්නේ මුලින්ම ලේචඩ්ලිය මූලධර්මයේ කතා කරමු B2 අයින් කරොතින් අපි දන්නවා B2 අයින් කරපු B2 ප්‍රමාණය මොනවා වෙන්නද වැඩි කරගන්න යා උත්සාහ කරනවා වැඩි කරගන්න පසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා පසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා කියන්නේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙනවා කියන එක නෙවෙයි පසු ප්‍රතික්‍රියාව දිරිමත් වෙනවා එතකොට මේක වමට නැඹුරු වෙනවා සමතුලිත ලක්ෂය එතකොට අපි බලමු මොකද ශීඝ්‍රතාවයට වෙන්නේ කියලා දැන් මම අදිනවා අත් එක්ක ප්‍රස්තාරයක් මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් මේ ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතාවය ශීඝ්‍රතාවයේ කාලයත් එක්ක හරි මේ ඇවිල්ලා පසු ප්‍රතික්‍රියාවට අදාළ ශීඝ්‍රතාවය එතකොට අපි තර්ක කරමු දැන් මොකද්ද වෙන්නේ කියලා දැන් මම මොකද්ද කරන්නේ මම B2 අයින් කරා B2 අයින් කරපු ගමන් මොකද්ද වෙන්නේ වෙන දේ තර්ක කරා වෙන දේ තමයි B2 අයින් කරන් පස්සේ B2 අයින් කිරීම නිසා A2 සහ B2 අතර සිදුවන ගැටුම් ප්‍රමාණය මොනවා වෙන්න පටන් ගන්නවද අඩු වෙනවා ඒක නිසා එකපාර්ට මොකද්ද වෙන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොනවා වෙන්න පටන් ගන්නවද අඩු වෙනවා නමුත් පසු ප්‍රතික්‍රියාව මම වෙනස් කළාද මම AB වෙනස් කළාද පද්ධතියේ නෑ කිසිම ආකාරයකින් මම AB වෙනස් කරේ නෑ එහෙනම් AB වෙනස් කරේ නැති නිසා මොකද්ද වෙන්නේ පසු ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නෑ පසු ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ මෙයා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට මෙයා වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මොකද්ද වෙන්නේ පසු ප්‍රතික්‍රියාව ඒ විදිහටම පවතිනවා හැබැයි අවසානයේ දෙන්නා ගතික සමතුලිත වෙන්න ඕනේ එතකොට මෙයාගේ ශීඝ්‍රතාවය විදිහට අඩු වෙලා මෙයාගේ ශීඝ්‍රතාවය නැවතත් වතාවක් වැඩි වෙලා මොකක් වෙනවද ශීඝ්‍රතාවයේ ගතික සමතුලිත අවස්ථාවට එනවා ඒක නිසා පසු ප්‍රතික්‍රියාවට දාලා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ හරි එතකොට වෙනස් වෙන්නේ නැහැ හැබැයි ටික කාලයක් යනකොට ශීඝ්‍රතාවය මොනවා වෙන පටන් ගන්නවද අඩු වෙනවා හරි හරි ඔයක පටලවා ගන්න එපා ලේචට්ලිය මූලධර්මයේ අපි කතා කරන්නේ සාන්ද්‍රණය කොහොමද වෙනස් වෙන්නේ එතකොට ඒකෙදි දිලිමත් වීම ගැනයි කතා කරන්නේ හරි එතකොට 32 වෙනි ප්‍රකාශය හරි ඊට පස්සේ මම ගියා 33 වෙනි ප්‍රශ්නෙට 33 වෙනි ප්‍රශ්නේ 33 වෙනි ප්‍රශ්න වල කතා කරන්නේ බහුපියවර ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් හරි හරි එතකොට මම මුලින්ම උදාහරණයක් ලියනවා ඔයත් එක්ක
අපි කතා කරමු මෙහෙම A ධන B වලින් D හදන ප්‍රතික්‍රියාව. එතකොට 2A ධන B වලින්. එතකොට මේකේ A ධන A වලින් ඇවිල්ලා C හදනවා. මේ කියන C මොකක් වෙනවද? B ත් එක්ක ප්‍රතික්‍රියා කරලා D හදනවා. එතකොට මේක මම ගන්නවා slow, මේක මම ගන්නවා fast. එතකොට මේක දැන් slow reaction එකක් විදිහට මම කතා කරලා තියෙන්නේ. ඇයි slow වෙන්නේ? ඇයි ඒ slow වීමක් සිදු කරන්නේ? දැන් මේක එතකොට ආර දෙනවා ප්‍රතික්‍රියා දෙකයි නම් මොකද්ද වෙන්නේ? අදාළ එක්කෙනාට මොකක් වෙන්න ඕනේද? මම මේකට ශක්ති සටහන අදින්නට යනවා. එතකොට ශක්ති සටහන අදින්න කියද්දී මම කියන මේක ඇවිල්ලා තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒක නිසා මේ විදිහට වෙනස් වෙයි. එතකොට මේකේ අදාළ මොකද්ද? දෙකක් තියෙනවා. අදාළ මේ ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. පියවර දෙකක් තියෙනවා. පියවර දෙකක් තියෙනවා. හැබැයි පියවර දෙකේ එක අතරමැදියයි. ඒක නිසා මොකද්ද වෙන්නේ? ශක්ති මතක තියාගන්න පියවර සංඛ්‍යාවට සමාන ශක්ති කදු සංඛ්‍යාවක් එනවා. එතකොට පියවර දෙකයි නම් ශක්ති කදු දෙකයි. අපි තීරණය කරන්න ඕනේ මේ පියවර දෙකෙන් අදාළ ශක්ති කන්දෙන් කන්ද ලොකුම මොකේද? කන්ද ලොකුම කියන්නේ නගින්න අමාරු එක. ඒතකොට නගින්න අමාරු නම් ඒක තමයි slow එක. එහෙනම් ලොකුම කන්ද එන්න ඕනේ slow එකේ. නිසා පළවෙනි එකට ලොකුම කන්ද එනවා දෙවෙනි එකට පොඩි කන්දක් එනවා. හරිද? හරි. එතකොට මෙන්න මේවා වැදගත්. හරි? එතකොට මෙන්න මෙයා මේ උඩම තියෙන තැන් වලට අපි කියනවා මේවා ඒ සක්‍රීය සංකීර්ණ. උඩම තියෙන ඒවලට සක්‍රීය සංකීර්ණ. ඊපස්සේ මෙන්න මෙතන තියෙන ඒවා අපි හඳුන්වනවා මොකද්ද? අතරමැදි. ඊට පස්සේ මේ වගේ. එතකොට මෙන්න මේක වැදගත්. යම්කිසි බහුපියවර ප්‍රතික්‍රියාවකට පියවර දෙකයි නම් පියවර දෙකක් තියෙනවා නම් සක්‍රීය සංකීර්ණ කීයක් තියෙනවද? සක්‍රීය සංකීර්ණ දෙකයි. අතරමැදි කීයක් තියෙනවද? සක්‍රීය සංකීර්ණ ඍණ 1. හැමතිස්සෙම 1යි. කදු කීයක් තියනවද? කදු දෙකයි. ඒක නිසා n ප්‍රමාණයක් ගත්තොත් මොකද වෙන්නේ? පියවර n ප්‍රමාණයක් සහිත බහුපියවර ප්‍රතික්‍රියාව මං වාට දෙනවා. පියවර n ප්‍රමාණයක් සහිත බහුපියවර ප්‍රතික්‍රියාවක සක්‍රීය සංකීර්ණ n ප්‍රමාණයක් තියෙනවා. කදු n ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අතරමැදි තියෙන්නේ n ඍණ 1ක ප්‍රමාණයක්. හරි? ඒක මතක තියාගන්න. හරි. දැන් මං යනවා ප්‍රශ්නෙට. බහුපියවර ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් සත්‍ය වන්නේ සංක්‍රමණ අවස්ථා එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇත. එකක් තියෙන්න පුළුවන්ද බහුපියවර ප්‍රතික්‍රියාවලට? බෑ. මූලික ප්‍රතික්‍රියා තනි පියවර ප්‍රතික්‍රියාවලට තමයි සෑම විටම කීයක් පවතින්නේ? එකක් තියෙන්නේ. බහුපියවර ප්‍රතික්‍රියාවට දෙක හෝ ඊට වඩා වැඩි. ඒ නිසා පයින් ප්‍රකාශය වැරදි. දෙවෙනි එක අතරමැදි ඵල ශක්ති සටහනක නිම්න තුල පවතී. මේවලට කියන්නේ ශීර්ෂ, මේවලට කියන්නේ නිම්න. ඔව්, අතරමැදි පවතින්නේ මොනවා තුලද? නිම්න තුල. ප්‍රකාශය හරි. ඊට පස්සේ පෙළ සෙවීම සඳහා වැදගත් වන්නේ සක්‍රීය සක්‍රියන ශක්තිය වැඩිම පියවරට. සක්‍රීය සක්‍රියන ශක්තිය වැඩිම නැත්තම් සෙමින් සිදුවන පියවරට ඍජු හෝ වක්‍රව සම්බන්ධ වී ඇති ප්‍රතික්‍රියක පමණි. ප්‍රකාශය හරි. හරි. එතකොට අර්ථය වෙනවා මේකට ඍජු හෝ වක්‍රව සම්බන්ධ ප්‍රතික්‍රියක. ඒ නිසා ප්‍රකාශය හරි. ඊළඟට වාර කියනවා මොකද්ද? එතකොට මේකේ පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය හරි. තුන්වෙනි ප්‍රකාශය හරි. හතරවෙනි ප්‍රකාශය D ප්‍රකාශය ගත්තොදී ඕනෑම පියවරක වේගය වැඩි කිරීමෙන් සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කර හැක. මතක තියාගන්න අපි කන්ද මේ ලොකු කන්ද පාස් කරන්න අපිට ලේසි වෙන තරමට තමයි මතක තියාගන්න මේ කාලේ ඉක්මන් වෙන්නේ මේ කඳු නැගලා ඉක්මනට බහින්න පුළුවන් වෙයි. ඒතර මේ පොඩි කන්දක් අඩු කරයි කියලා වැදගත් නැහැ. මේ ලොකුම කන්ද ඇවිල්ලා අපි වෙනස් කරන්නේ නැතුව. ඒක නිසා මතක තියාගන්න සෙමින්ම සිදුවන පියවර වෙනස් කරෝතින් තමයි මතක තියාගන්න අපිට ශීඝ්‍රතාවය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඕනම පියවරක් ඇවිල්ලා ශීඝ්‍රතාවය වැඩි කරයි කියලා ඕනම පියවරක අදාළ ප්‍රතික්‍රියක දැම්මයි කියලා වැඩක් නැහැ. හරි. එතකොට මේකේ මතක තියාගන්න ඊළඟ කතන්දරේ බහුපියවර ඕනම ප්‍රතික්‍රියාවක ශුන්‍ය පෙළක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක බහුපියවර ප්‍රතික්‍රියාවක්. එතකොට මේකේ ශුන්‍ය පෙළ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කවුද? B. ඇයි? B තියෙන්නේ මොන පියවරේද? වේගෙන් සිදුවන පියවරේ. එහෙමත් නැත්නම් සක්‍රීය ශක්තිය අඩුම පියවරේ. එතකොට B මං කොච්චර වැඩි කරත් ඇවිල්ලා මොනවාට වැඩක් නැද්ද? ශීඝ්‍රතාවයට අදාළත්වයක් නැහැ. හරි. ඒක නිසා ඒ ප්‍රකාශය. එතකොට මේකේ B හා C විතරයි අහන්නේ සත්‍ය වන්නේ. ඒක උත්තරය අංක 2. හරි. ඊළඟට මම යනවා 34. 34 වාර කියන්නේ ප්‍රකාශ රසායනික භූමිකාව සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ. අසත්‍ය ප්‍රකාශයයි අහන්නේ. හරි. හරි. මගේ ප්‍රකාශ රසායනික භූමිකාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් තියෙනවා. ආට වීඩියෝ එක බලලා ආට ඒක ඩිසයිඩ් කරන්න පුළුවන්. ඒක ඉනෝගනික් පාර්ට් එකේ තියෙනවා. හරි. මොකද්ද ප්‍රකාශ රසායනික භූමිකාව කියන්නේ? ප්‍රකාශ රසායනික භූමිකාව කියන්නේ අනිවාර්ය ප්‍රකාශ රසායනික භූමිකාවේ තියෙන මෝටර් රත තියෙනවා. මෝටර් රත වලින් බැහැර වෙන නොදැවුණු හයිඩ්‍රෝකාබන, එහෙමත් නැත්නම් වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන සහ නයිට්‍රික් ඔක්සයිඩ්. නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ NO.
මෙන්න මේ කියන දේවල් හිරුවෙලිය තියෙන අවස්ථාවක සෙල්සියස් අංශක 15ට වැඩිය අඩු උෂ්ණත්වයේදී හිරුවෙලිය තියෙන අවස්ථාවක කවුරු බවට පරිවර්තනය වීමද ඕසෝන් ඇල්ඩිහයිඩ් පෙරොක්සි නයිට්‍රයිල් සහ බෙන්සොයිල් නයිට්‍රයිල් කියන්නේ PPPAN සහ PBN කියන දේවල් නිෂ්පාදනය වෙනතර ප්‍රධාන හතරයි ඕසෝන් ඇල්ඩිහයිඩ් PAN PBN ඔන්නෝයි කියන ප්‍රභේද හතර හදනවා මේ ප්‍රභේද හතර සෑදීම නිසා මොකක්ද වෙන්නේ හිරුවෙලිය පතනය වෙනකොට මේ කියන ඒවල ඊපස්සේ දූවිලි අංශු වගේ දේවල් ඇවිල්ලා මේවා ලොකු වෙනවා මේවා ලොකු වෙලා මොකක්ද වෙන්නේ හිරුවෙලිය ඇවිල්ලා ප්‍රකිරණය වෙනවා හිරුවෙලිය ඇවිල්ලා විහිදිලා විහිදිලා යනවා අවසානයේදී අපිට පේනවා දුබුරු පාටන හුරු කහ පාට මොකක්ද දුමාරයක් ඔන්නෝ එක තමයි අපි හඳුන්වන්නේ ප්‍රකාශ රසායනික දූමිකාව ඔය කියන ප්‍රකාශ රසායනික දූමිකාව අඩු කරන්න නම් අනිවාර්යයෙන්ම මෝටර් රථ දාහනේ අඩු කරන්නට ඕන මෝටර් රථ දාවනේ අඩු කරන්නට ඕනේ ඊට වඩා අපිට ලේසි මෝටර් රථ වලින් බැහැර වෙන නොදයිනෝ හයිඩ්‍රෝකාබන සහ NO කියන පද මොනවා කරනවා නම් අපිට අඩු කරනවා නම් ඒ දෙක අඩු කරන්න අපිට පුළුවන් මොනවා කරන්නද මෝටර් රථයේ දුම් බටයට මොනවා සවි කරන්න පුළුවන්ද උත්ප්‍රේරක පරිවර්තක සවි කරන්න පුළුවන් ඒතර උත්ප්‍රේරක පරිවර්තක සවි කරොත් මොකක්ද වෙන්නේ උදාහරණ CuO වගේ උත්ප්‍රේරක පරිවර්තක හයි කරොත් මොකක්ද වෙන්නේ NO වගේ දේවල් N2 බවට ඔක්සිහරණය වෙනවා නොදයිනු හයිඩ්‍රෝකාබන වගේ දේවල් කවුරු බවටද කාබන් ඩයොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙනවා. ඒතර එහෙම වෙලා අවසානයේදී නොදයිනු හයිඩ්‍රෝකාබන සහ කවුරු නැද්ද නයිට්‍රික් ඔක්සයිඩ් වගේ දේවල් ස්වභාවයෙන් නැහැ. ඒක නිසා අපි කියනවා මොකද්ද? අන්න ඒකෙන් අපිට වළක්වා ගන්නට පුළුවන්. හරි. ඒතර මේකේ මම කතා කරනවා අදාළ ප්‍රශ්නය. ආලෝක කිරණ හමුවේදී උතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආලෝක කිරණ අපි හයිලයිට් කරනවා. ආලෝක කිරණ හමුවේදී හයිඩ්‍රෝකාබන සහ NOx ප්‍රකාශ රසායනික දූමිකාව සාදයි. එතකොට හයිඩ්‍රෝකාබන කියන එකත් උතන විස්තර කරන්නේ සියලුම හයිඩ්‍රෝකාබන මතක තියාගන්න ප්‍රකාශ රසායනික දූමිකාවට දායක වෙන්නේ නැහැ හයිඩ්‍රෝකාබන වල CH3 එක CH3 CH2 මෙතන N මම CH3 ගත්තොදි මේ N එක 1 ඉඳන් 4 වෙනකන් දක්වා හයිඩ්‍රෝකාබන විතරයි මොකක් වෙන්නේද ප්‍රකාශ රසායනික දූමිකාව සාදන්න දායක වෙන්නේ එතකොට මේ ප්‍රකාශය මොකද්ද වෙන්නේ ප්‍රකාශන දුමිකාව සාදයි මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා ආලෝක කිරණ කියනකොට අපිට සදාහන් කළා නෑ මේ ආලෝක කිරණ සෙල්සියස් 15ට වඩා වැඩිද අඩුයිද කියන කතන්දරේ ආපෝ අපිට සදාහන් කළා නෑ හයිඩ්‍රෝකාබන කියනකොට මේක වාෂ්පශීලීයේවද ඊළඟට මේකේ ඇවිල්ලා තිබෙන කාබන් සංඛ්‍යාව ගත්තොදී කාබන් 6ට වඩා අඩුයිද එහෙම සදාහන් කළා නෑ ඒක ප්‍රකාශය වැරදි ඊළඟට වාන දුම්බටේ අගට උත්ප්‍රේරක පරිවර්තක සවි කිරීමෙන් ප්‍රකාශ රසායනික දුමිකාවට බලපෑමක් ඇති නොවේ ඇති වෙනවා මම කතා කරා ඒවා ඔක්කොම නයිට්‍රික්ස් ඔක්සයිඩ් සහ මොකක්ද වෙන්නේ ඇල්ඩි මේ හයිඩ්‍රෝකාබන කියන ඒවා කවුරු බවට යනවද කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් බවට යනවා ඒ නිසා නොවේ කියන ප්‍රකාශය වැරදි ඊළඟට ඇල්ඩිහයිඩ් හෝ කීටෝන කීටෝන දායක වීමක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට ඇල්ඩිහයිඩ් ඒ ඇල්ඩිහයිඩ් වල මතක තියාගන්න කෙටි දාම ඇල්ඩිහයිඩ් තමයි මොකක් වෙන්නද දායක වෙන්නේ කවුරු හදන්නද ප්‍රකාශ රසායනික දූමිකාව හද ඇල්ඩිහයිඩ් හෝ කීටෝන හෝ වෙනස් සංයෝග ඝනීභවනය වීමෙන් සෑදෙන ඒරසෝල් කියන්නේ ඔක්කොම ඒවා සෑදිලා හදන සංකීර්ණ කියන ඒවා. ඒ කියන්නේ හිරුවෙලිය විනිවිද යන්නේ නැති දේවල් තමයි ඒරසෝල්. බලපෑමක් ඇති පෙනීමේ පෙනීම අපහැදිලි වෙයි. එතකොට කීටෝන දායක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වැරදි. අවසානයේදී කියනවා ප්‍රකාශ රසායනික දූමිකාව සෑදීමේදී පරිවර්තී ගෝලයේ ඕසෝන් නිෂ්පාදනය වෙයි. ප්‍රකාශය හරි. අපි දන්නවා ඕසෝන් ඇවිල්ලා එහෙනම් මෙන්න මෙතන ඕසෝන් තියෙන්න පුළුවන් මේක ඕසෝන් තියෙන්න පුළුවන් හදිසියේවත් පරිවර්තී ගෝලයේ ඕසෝන් තියෙනවා නම් ඒක මොකද්ද ප්‍රකාශ රසායනික දූමිකාව ස්තර ගෝලයේ තියෙනවා නැත්නම් අපරිවර්තී ගෝලයේ තියෙනවා නම් ඒක ඇවිල්ලා මොකද්ද ඕසෝන් ස්තරය ඒක නිසා මේකෙදි ABC කියන ප්‍රකාශ ඔක්කොම වැරදි ඒක නිසා ABC වැරදි ඒක නිසා උත්තරේ අංක 5 ඊට පස්සේ මම යනවා 35 කතා කරන්න ඕගොල්ලොත් එක්ක प्रधान संयोग मम टेफ्लोन पीवीसी ब्रेक लाइट नाइलोन साधारण दायक ऐका टेफ्लोन හදන්න දායක වෙන්නේ මොකද්ද ටෙෆ්ලෝන් හදන්න දායක වෙන්නේ මෙන්න මේ විදිහට ඇල්කීන ගෲප් එකක් තියෙනවා වටේට ඇවිල්ලා කවුරු සම්බන්ධ වෙලා තියෙනවද ෆ්ලෝරින් හතරක් සම්බන්ධ වෙලා තියෙනවා PVC හදන්න දායක වෙන්නේ කවුද මේ විදිහට තියෙනවා මෙතන ඇවිල්ලා CL ගෲප් එකක් සම්බන්ධ වෙලා තියෙනවා බ්‍රේක් ලයිට් හදන්න දායක වෙන්නේ කවුද මේ විදිහට ඇවිල්ලා ෆීනෝල් තියෙනවා ආපහු ඇවිල්ලා කවුරු තියෙනවද ඇල්ඩිහයිඩ් ගෲප්ස් තියෙනවා ඊපස්සේ ඇවිල්ලා නයිලෝන් හදන්න දායක වෙන්නේ කවුද අපි ගත්තොත් NH2 ගෲප් දෙකක් තියෙනවා කියන්නේ CH2
මෙතන අවිලා 6 මේ පැත්තෙන් අවිලා NH2 NH2 කියන ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙනවා තව කවුද COH ගෲප් එක මේ පැත්තේ හරි හරි COH COH හරි ඔය වගේ ගෲප් සම්බන්ධ වෙනවා හරි හරි එතකොට ටෙෆ්ලොන් ගත්තොතින් ටෙෆ්ලොන් එයා බහුවයවීකරණය වෙනකොට මොකද වෙන්නේ මේ කියන ද්විත්ව බන්ධනය කඩාගෙන මෙයා F F ऑक्सीजन ෆීනෝල් එකේ තියෙන හයිඩ්‍රජන් අයත් එක්ක කවුරු අණුවක් අයින් කරනවද ජල අණුවක් අයින් කරනවා ජල අණුවක් ඉවත් වීම නිසා මොකක් වෙනවද මේකෙදි ඉවත් වීමක් සිද්ධ වෙනවා ඒ නිසා මේ ප්‍රතික්‍රියා සංගණන ප්‍රතික්‍රියා කියලා අපි හඳුන්වනවා ඊළඟට මෙතන නයිලෝන් ගත්තොත් ඒ නයිලෝන් වලත් එහෙමයි නයිලෝන් වලත් ඒමයිඩ් බොන්ඩ් එකක් හදන්නේ ඒමයිඩ් බොන්ඩ් එකක් හදන නිසා මෙතන අවිලා ජල අණුවක් ඉවත් වෙනවා ඒක නිසා අපි කියනවා මෙයා ආකලන බහුවයවිකයා මෙයා අවිලා ආකලන බහුවයවිකයා මෙයා අවිලා සංගලන බහුවයවිකයා මෙයා සංගලන බහුවයවිකයා හරි ඊට පස්සේ අපි තාපය සපයලා මෙයාමට මුදු කරන්න පුළුවන් ද බැයිද කියන ස්වභාවය මත අපි බෙදනවා නැවත වතාවක් මේගොල්ලම ප්‍රධාන කොටස් දෙකකට තාප තුස්විකාර බහුවයවික තාප ස්ථාපන බහුවයවික තාප ස්විකාර බහුවයවික කියන්නේ අපි මේගොල්ලන්ට තාපය සපයලා 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 අපිට අවිල මේගොල්ලන්ගේ හැඩය වෙනස් කරන්න පුළුවන් නම් මෘදු හැඩයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් පහසුවෙන් අපි හඳුන්වනවා මේගොල්ලෝ තාප ස්විකාර බහුවයවික හදිසියවත් අපිට ඇවිල්ලා මේකේ වෙනස් කරන්න බැරි නම් අපි ඒක හඳුන්වනවා තාප ස්ථාපන බහුවයවික අපේ සිලබස් එකේ තාප ස්ථාපන බහුවයවික තියෙන ප්‍රධාන දෙකයි එක බ්‍රේක් ලයිට් නැත්නම් ෆීනෝල් ෆෝමල්ඩිහයිඩ් අංක දෙක යූරියා ෆෝමල්ඩිහයිඩ් ඔය දෙක තමයි තාප ස්ථාපන බහුවයවික දෙක අනිකුත් සියලුම බහුවයවික ගත්තොත් ඉතින් තාප ස්විකාර බහුවයවික तो देखा भी प्रश्न है यार अपने क्या ना पालनी है कि सी पावनक ताप स्थापन बहुवा वे क्या क्वे तो ताप में आताप स्वीकार रहे में आताप स्वीकार रहे में आताप स्थापन आई में आताप मुकद्द स्वीकार रहे कि साथ सी पावनक के भी लम्बा क्वे ना वधर ताप स्थापन बहुवा वे क्या क्वे प्रकाश है हरि ඊටපස්සෙ අපිට කියනවා මොකක්ද අපිට කියන්නේ A හා B කියන දෙන්නා පමණක් මොකක් කියලා කියනවාද තාප ස්වීකාරයයි A හා B පමණක් තාප ස්වීකාරයයි एहाबी पमनद ताप स्वीकार වෙන්නේ නැහැ ඩී කියන එකනත් ताप स्वीकारය ඒක සා ප්‍රකාශය වැරදි ඊළඟට වාඩි කියනවා බී පමනක් ආකලන බහුවයවික වේ බී පමනක් ආකලන බහුවයවික වේ වැරදි මේකේ ආකලන බහුවයවික එහාබී කියලා දෙන්නම් මොන බහුවයවිකද ආකලන බහුවයවික අන්තිමට කියනවා සීඩී පමනක් සංගලන බහුවයවික වේ සීඩී පමනක් සංගලන බහුවයවික වේ ඔව් ප්‍රකාශය හරි එතකොට මේකේ සී එහාඩී තමයි හරියන්නේ උත්තරය අංක 4 හරි අහන්න වාගෙන් සත්‍ය ප්‍රකාශයයි හරි හරි ඊළඟට අපි ගියා ඊළඟ ප්‍රශ්නය අංක 36 අංක 36 අංක 36 දී ඔයාලට දෙනවා මෙන්න මෙහෙම ප්‍රභේදයක් CH3 CH2 මෙතන අවිලා C මෙතන Br මෙතන අවිලා CO මෙතන CH3 ඊසෙ මෙතන අවිලා CH3 ද්විත්ව බන්ධනයක් CH මෙතන අවිලා CH2 CH3 මෙන්න මෙයාව දෙන්න. හරි මුලින්ම මම මෙයා දිහා ගත්ත එක හොඳට බලන්න. මෙයා පෙන්වන සමාවේග මොනවද? අපි දන්නවා සමාවේග ගත්තොදී සමාවේග ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරනවා. එකක් අපි කතා කරනවා මොකද්ද? ව්‍යුහ සමාවේග අනිත් පැත්තෙන් ත්‍රිමාණ සමාවේග. ත්‍රිමාණ සමාවේග තමයි මට වැදගත්. ත්‍රිමාණ සමාවේග නැවතත් අපි ප්‍රධාන කොටස් කීපයකට වර්ග කරනවා. පයිනේ සමාවේග වර්ගය අපි කතා කරනවා ප්‍රතිරූප අවයව සමාවේග. ඊළඟ සැරේ අපි කතා කරනවා ආපහු මොකද්ද? පාර ත්‍රිමාණ සමාවේග. ඒතර ඔය විදිහට වර්ග කළා අවසානයේදී ජ්‍යාම පාර ත්‍රිමාණ යටතේ අපි කතා කරනවා ජ්‍යාමිතික සමාවේගතාවය කියලා. මොකද්ද ජ්‍යාමිතික සමාවේගතාවය කියන්නේ? අපි සලකනොත් අපිට ද්විත්ව බන්ධනයක් සලකලා ඒ ද්විත්ව බන්ධනයේ දෙපස පිහිටි කාබන්ට අසමාන කාණ්ඩ දෙක බැගින් සම්බන්ධ වෙලා නම් අපි ඒක හඳුන්වනවා ජ්‍යාමිතික සමාවේගතාවයකට ලක් වෙනවා. එහෙනම් මෙයා ගත්තොත් මෙයා ජ්‍යාමිතික සමාවේගතාවයකට ලක් වෙනවා ප්‍රකාශය. හරි. ඊපස්සේ මෙයාගේ ප්‍රකාශ සමාවේගතාවය. ප්‍රකාශ සමාවේගතාවය කියන්නේ මොකද්ද? අසමාන කාබන් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අසමාන කාබන් හරහා මේ කයිලන් කාබන් කෙනෙක් ඉන්නවා ඒ කියන කයිලන් කාබන් හරහා සමාන කාණ්ඩ ඇවිල්ලා කීයක් සම්බන්ධලා තියෙනවද හතරක් සම්බන්ධලා තියෙන්නට ඕනේ
මම මෙතන මේ කියන කාබන්ව ගත්තොත් මාට තේරෙනවා මේ කියන කාණ්ඩ හතරම අසමානයි. ඒ නිසා මෙයා ජ්‍යාමිතික සමාවේගතාවයත් පෙන්නනවා අපව ත්‍රිමාණ සමාවේගතාවයත් පෙන්නනවා. හරි හරි. දැන් අපි යමු ප්‍රශ්නෙට. ඊපස් පයිරේ කියනවා මේ ජ්‍යාමිතික සමාවේගතාවේ නොපෙන්වයි. වැරදි. මේක ඇවිල්ලා ජ්‍යාමිතික සමාවේගතාවේ පෙන්වනවා. ඊට පස්සේ කියනවා මෙම සංයෝගයේ ප්‍රතිරූප අවයව අවයවිකතාවයේ පමණක් පෙන්වයි කියලා කියනවා. මේක ප්‍රතිරූප අවයවිකතාවයේ පමණක්ද පෙන්වන්නේ නැහැ. මේක ඇවිල්ලා ජ්‍යාමිතික සමාවේගතාවයේ प्रकाश සමාවේගතාවයේ දෙකම පෙන්වනවා. ඊට පස්සේ කියනවා සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵලය ප්‍රතිරූප අවයව සමාවේගතාවයේ පෙන්වයි. මොකද සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් කියන්නේ සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන පවතිනා වූ කීටෝනය කවුරු බවට පරිවර්තනය වෙන්න මෙතෙන්දි පටන් ගන්නවද? කීටෝනය ඇල්කොහොලයක් බවට පරිවර්තනය වෙනවා. එතන ඇල්කොහොලයක් බවට පරිවර්තනය මොකද්ද? මෙතන හයිඩ්‍රජන්, මෙතන හයිඩ්‍රජන්. එතන මොකද්ද වෙන්නේ? මෙයා මේ හරහාත් මොනවා වෙනවද? ප්‍රතිරූප අවයව සමාවේගතාවය පෙන්වනවා. මෙයා මේ හරහාත් මොකක් වෙනවද? අදාළ සමාවේගතාවය පෙන්වනවා. ඒ නිසා ප්‍රකාශයේ හරි. හරි ප්‍රකාශ සමාවේගතාවය පෙන්වන ආකාර දෙකක් තියෙනවා එතෙන්දි. හරි. ඊළඟ සවාඩි කියනවා මොකද්ද? එතකොට C ප්‍රකාශයේ හරි. ඊට පස්සේ කියනවා මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵලය පාර ත්‍රිමාණ සමාවේගතාවය පෙන්වයි. මධ්‍යසාර KOH සමග ප්‍රතික්‍රියා කරන පස්සේ මොකද්ද වෙන්නේ? මෙන්න මෙතන BR තියෙනවා. මේ කියන BR මොකක්ද වෙන්නේ? මේ කියන BR මේ පැත්තේ හයිඩ්‍රජන් කෙනෙක් නැහැ යන්න මේ කියන කාබන්. හැබැයි මේ කියන කාබන්ගේ හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා මෙතෙන්දී. එතකොට මොකක්ද වෙන්නේ? මේ කියන එක්කෙනා මෙතන මේ හයිඩ්‍රජන් එක කියලා මෙතන මොන බන්ධනයක් හදන්න පටන් ගන්නවද? ද්විත්ව බන්ධනයක් හදන්න පටන් ගන්නවා. එතකොට ද්විත්ව බන්ධනයක් සෑදීම නිසා මොකක්ද වෙන්නේ? මෙයා පෙන්වන්න පටන් ගන්නවා පාර ත්‍රිමාණ මොකද්ද සමාවේගතාවය. එතකොට අසමාන කාණ්ඩ හයිඩ්‍රජන් CH3 මේ පැත්තෙන් ඇවිල්ලා කීටෝන ගෲප් එක මේ පැත්තෙන් ඇවිල්ලා ඇල්කීන ගෲප් එකේ නිසා පෙන්වයි. එතකොට පයින් ප්‍රකාශය කියන්නේ මේක ජ්‍යාමිතික සමාවේගතාවයෙන් නොපෙන්වයි. වැරදි. මෙම සංයෝගයේ ප්‍රතිරූප අවයවිකතාවයේ පවණක් පෙන්වයි. වැරදි. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා කර විට ලැබෙන ඵලය ප්‍රතිරූප අවයව සමාවේගතාවයේ පෙන්වයි. හරි. මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵලය පාර ත්‍රිමාණ සමාවේගතාවයේ පෙන්වයි. පාර ත්‍රිමාණ සමාවේගතාවයේ පෙන්වයි කියලා කියන්නේ මෙයා ඔව් ප්‍රකාශය. හරි. ඒ නිසා C හා D උත්තරය අංක 3. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ 37 අපි කතා කරලා ඊළඟට මම කතා කරන්න යන්නේ 38 වෙනි ප්‍රශ්නේ. 38 වෙනි ප්‍රශ්නේ වාර දීලා තියෙනවා මෙන්න මෙයා. මෙයාව දීලා තියෙනවා. හරි හරි. එතකොට පළවෙනිම කියනවා මධ්‍යසාරීය KOH සමග ප්‍රතික්‍රියාවෙන් ත්‍රිතුයි ඇල්කොහොලයක් ලබනවා. මොකද්ද මධ්‍යසාරීය KOH එක වෙන්නේ? මධ්‍යසාරීය KOH එක වෙන්නේ HBr කෙනෙක් අයින් වෙලා ද්විත්ව බන්ධනයක් හැදෙන එක. එතකොට අපි බලනවා මෙතන තියෙන Br. Br Br වැලුවමස් මොකක්ද වෙන්නේ? මේ කියන Br මොකක්ද වෙන්නේ මධ්‍යසාරීය KOH එක? හා මේ කියන Br මේ කියන හයිඩ්‍රජන් එක්ක ඔය විදිහට කියලා මෙතන ඇල්කීනයක් හදනවා. එතකොට මෙතන ඇල්කීනයක් හදුවයි කියලා ත්‍රිතුයි ඇල්කොහොලයක් හදනවා. නෑ, පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි එක ජලීය සිල්වරයිටේට් සමග සුදු අවක්ෂේපයක් ලබා දෙයි. අපි කතා කරා ජලීය සිල්වරයිටේට් එක සුදු අවක්ෂේපයක් ලබා දෙන්න නම් වෙන්න පුළුවන් අය මොකද්ද? ජල විච්ඡේදන හැකියාව වැඩිපුර අය තියන අය වෙන්නට ඕනේ. උදාහරණයක් විදිහට අම්ල ක්ලෝරයිඩ් එකක්, ඊපස්සේ ත්‍රිතුයි ඇල්කයිල් හැලයිඩ් එකක් එක්ක සම්ප්‍රයුක්ත වදන ඇල්කයිල් හැලයිඩ් එකක්. එතකොට මෙතන ගත්තොත් මේ Br වටේ අපි බලමු. මේ පැත්තෙන් තියෙන R ගෲප් එක, මේ පැත්තෙන් තියෙන R ගෲප් එක, මෙතන තියෙන amide ගෲප් එක. එතකොට මේක මොකද කියන්නේ? මෙහෙට ඉලෙක්ට්‍රෝන ඇදීමක් කරන්නේ, ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා Br කාණ්ඩයට ගැළවිලා අයින් වෙන හැකියාවක් මොකද්ද? නැහැ. ඒ නිසා මේ ප්‍රකාශය මේකදී සුදු අවක්ෂේපයක් සාදයි ලබා නොදේ කියන ප්‍රකාශය හරි. හරි. ඊළඟට ආම්ලික KMnO4 විවරණ කරයි. ඉතින් අපි දන්නවා මෙතන කවුරු තියෙනවද? මේ තියෙනවා කවුද තියෙන්නේ? ඇල්ඩිහයිඩයක් තියෙන ඉතින් ඇල්ඩිහයිඩ කවුරු බවට පරිවර්තන වෙනවද? කාබොක්සිලික් අම්ලයක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මේක ඇවිල්ලා කවුරු වෙනවද? ඔක්සිකරණය කරනවා KMnO4 විවරණ කරනවා ප්‍රකාශය හරි. ඊළඟට කියනවා සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් මගින් ප්‍රාථමික ඇමීනයක් ලබා දෙයි. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කළා මොකද්ද වෙන්නේ? අවසාන ඵලය මොකද්ද? සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මෙයා විතරයි. මෙයා ඇල්කොහොලයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ ඇමයිඩයට බැයිද ප්‍රාථමික ඇමීනයක් බවට පරිවර්තනය වෙන්නේ? මතක තියාගන්න බෑ. සෝඩියම් බෝරෝ අපිට තියෙන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් 2 සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් විදිහන්නේ මේකේ සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් ඇවිල්ලා මතක තියාගන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලට විතරයි
කාබොක්සිලික් අම්ල සහ එයාගේ ව්‍යුත්පන්නත් එක ප්‍රතික්‍රියා ගන්න පුළුවන් වෙයි. එතකොට කාබොක්සිලික් අම්ල ඊට පස්සේ ඒමයිඩ් ඊට පස්සේ එස්ටර් ඊට පස්සේ කවුද අම්ල ක්ලෝරයිඩ් ඊට පස්සේ සයනයිඩ් ඔන්න ඔය කියන ගෲප් පහත් එක්ක කාට විතරද ප්‍රතික්‍රියා ගන්න පුළුවන් වෙන්නේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වලට විතරයි. මගේ ආපහු වීඩියෝ එකක් තියෙනවා ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ගැන විලස සඳහන් කරපු වීඩියෝ එක. ඒක ඇවිල්ලා මේ කියන ප්‍රතික්‍රියා තත්ත්ව සඳහන් කරලා තියෙනවා. එතකොට ගන්න පුළුවන් එක බලන්න. හරි. ඊට පස්සේ මම යන්නේ අවසාන එතකොට මේකේ පළවෙනි ප්‍රකාශය ගත්තොත් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය ගත්තොත් ලබා නොදේ කියන එක හරි. තුන්වෙනි ප්‍රකාශය ගත්තොත් ඒක හරි. හතවෙනි ප්‍රකාශය ගත්තොත් වැරදි. ඒක නිසා අහන්නේ වාගේ සත්‍ය ප්‍රකාශය නම් B හා C උත්තරය අංක 2. හරි. අපි යනවා ඊට පස්සේ 39 වෙනි ප්‍රශ්නයට. සල්ෆර් ඩයොක්සයිඩ් සම්බන්ධ ප්‍රශ්නයට. හරි. එතකොට ආදි කියනවා මොකද්ද මේකේදී? සල්ෆර් ඩයොක්සයිඩ් සම්බන්ධව සත්‍ය වන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් අණුව ගත්තොත් සල්ෆර් ඩයොක්සයිඩ් අණුව මේ වගේ අණුව. එතකොට මේ අණුව මුලින්ම මේක කෝණික අණුවක්. මුහුම්කරණය ගත්තොත් 1 2 3 sp2 මුහුම්කරණය දිනවා. මේක කෝණික අණුවක්. හැබැයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය 1 2 3. මොකද්ද ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය? තලිය ත්‍රිකෝණාකාරයි. හරි හරි. එතකොට මේක කියනවා මොකද්ද? SO2 අණුව කෝණික වෙයි ප්‍රකාශය හරි. ඊළවසි කියනවා තෙතමන ඇති විට SO2 විරංජකයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි විරංජක ක්‍රියාව ඔක්සිහාලක විරංජක ක්‍රියාවකි. මොකද්ද මේ SO2 ඇවිල්ලා තෙතමනේ හමුවේදී SO2 H2O ත් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතන හදනවා H2SO3 සල්ෆියුරස් අම්ලය. මේ කියන සල්ෆියුරස් අම්ලය තවදුරටත් ජලය සමග ප්‍රතික්‍රියාවෙන් මෙතන හදනවා. කවුද හදන්නේ? සල්ෆියුරික් අම්ලය හදනවා. අපෝ මේ කියන හයිඩ්‍රජන් පරමාණුක හයිඩ්‍රජන් විදිහට එළියට යනවා. මේ කියන පරමාණුක හයිඩ්‍රජන් මොකක් බවට පරිවර්තන වෙනවද? H+ බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ මොකක් බවට පරිවර්තන වෙනවද? ඔක්සිකරණය වෙනවා. මෙයා ඔක්සිකරණය වෙනකොට මොකද වෙන්නේ? අදාළ විරංජනය වෙන්න තියෙන ද්‍රව්‍ය මොනවා වෙන්න පටන් ගන්නවද? ඔක්සිහරණය වෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි කියනවා මේ අදාළ ප්‍රභේදය අපි පරමාණු වලට අදාළව ප්‍රකාශ කරන මේ අදාළ ප්‍රභේදය ඔක්සිකරණය වෙනවා. ඒක නිසා අපි කියනවා මෙයාගේ විරංජක ක්‍රියාව ඔක්සිහාරක විරංජක ක්‍රියාවක්. ඒක නිසා මේක වෙන්නේ තෙතමන යති විට විතරයි. මේ වarte වෙනවානේ ජලය අනිවාර්යෙන් මේ පද්ධතියේ තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේක විරංජක ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රකාශය හරි. ඊළඟට කියනවා SO2 යනු සල්ෆියුරික් අම්ලයෙන් හයිඩ්‍රයිඩ් නැහැ. SO2 කියන්නේ මොකද්ද? සල්ෆියුරස් අම්ලයෙන් හයිඩ්‍රයිඩ්. සල්ෆියුරික් අම්ලයෙන් හයිඩ්‍රයිඩ් කවුද? SO3. කාබොනික් අම්ලයෙන් හයිඩ්‍රයිඩ් කවුද? කාබන් ඩයොක්සයිඩ්. ඒ වගේ යන්නේ. හරි හරි. ඊළඟට අවසානයේ කියනවා SO2 වල ආම්ලික ගුණය SO3 වල ආම්ලික ගුණයට වඩා ඉහළයිලු. වැරදි. අපි ඔක්සයිඩ් එක ආම්ලික ගුණය බලනවා එයාගේ මොකෙන්ද අපිට බලන්න පුළුවන්? ඔක්සිකරණ අංකයෙන් බලන්නට පුළුවන්. එතකොට මෙයාගේ ඔක්සිකරණ අංකය 14යි, මෙයාගේ ඔක්සිකරණ අංකය 16යි. ඔක්සිකරණ අංකය වැඩි වෙන්න එයාගේ ආම්ලික ගුණය මොකක් වෙන්න පටන් ගන්නවද? වැඩි වෙනවා. ඒක නිසා මතක තියාගන්න. එහෙනම් මේකේ SO3 වල වැඩි SO2 ට වඩා. ඒක නිසා මේකේ සත්‍ය ප්‍රකාශයයි අහන්නේ A හා B විතරයි. සත්‍ය උත්තරය අංක 1. හරි. එතකොට අපි කතා කරලා තියෙනවා දැන් 31 ඉඳන් 40 වෙනකන් ප්‍රශ්න කතා කරලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ABCD ප්‍රශ්න හරියට කරන්න තමන්ට පුළුවන් වෙන්නට ඕනේ. හරි. ඕගොල්ලෝ මේක දිහා බලලා තව ඉස්සරහට මම මේ වගේ ප්‍රශ්න 10 කතා කරලා දාන වීඩියෝස් එනවා. එතකොට මීට අදාළ වීඩියෝස් බලලා ඔගලගේ යාළුවන්ට බලන්න ඇවිල්ලා මේක ෂෙයා කරන්න. ඊට පස්සේ මේකට ලයික් කරන්න. ඔගන්න මොනවයි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ අදාළ මගේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.